ද සරනගచ දම්මసරනගచ සගసරනගచ दथ අම්phiි බध සරනගชา दth අphiි නම්මสරනගชา दth අphiි සgangสරනගชา තथ අම්පි බඳసරනගtha තथ අම්පි දම්ම சරනගtha පතේ අම්පෙ සංග සරනගඨා පානාතිපතාමිරමනසෙක්කා පදං සමාධයා අලින්නදානා මීරමනේ සෙක්කාපදං සමාලියමි කාමේ සුමිච්ඡාචාරාවිීරමනේසෙක්කා පදං සමාධියමි මුසාවාදාරමනේ සෙක්කාපදං සමාලයාමි සුරමීරය මජ්ජ පමාදඨනාවිහිර මනේ සික් පදං සමාලියා සමන්තාචක්කාවාලේසෝ අත්‍රගචංතෝදේවතා සන්දම්මං මනිරාජස්ස சුනතෝ සගමොකඩං ධම්මසාවනකාලෝ අයු බදන්තාත් දම්මసනකාල අය බදන්త දම්ම சකාල අ බදන්త නමුথසभाගාවතු අহাතුෝ සම්ම සම්බුन्දස නමුታසभाගාවතුवाহাතුෝ සම්ම සම්බුन्දස නමුතසමගාවතුවරහතෝ සම්මසන්බුන්දස චතරෝම ්‍රාමන දම්මා කුලපොත

තාරෝමී බ්‍රාකමන දම්මාකුලපුත්න්තස්ස දිිට්ටදම්ම හිතාය සංමත්තන්තිදිිට්ට දම්ම සුකාය කථමි චත්තාරු උටාන සම්පදා ආරක සම්පදාත් කල්්‍යන මිත්තතාසමජේවිකතාතිී ගිරාන්තරු කෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිේ බින්තැ දිිපලාාත්තියේ ප්‍රධාන සංගනායක දුරන්දර සද්ධර්මකර්තය ශත්‍රී සුමනසාර සෝමානන්ද නාපටවල ධම්මානන්ඩා බිදධාන දායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ පෝජනීයා පෝජත්‍ර මහා සංගලත්වයෙන් අවසලයි වගේ අද යිතිහාසික ස්ථානයට ඒකරාසී වෙමින් ධර්මා ස්ශ්‍රවනා බිලාශී ඇතිව කටයුතු කරන වාසනාවන්ත පින්වතුනිි එමෙන්ම හිරු නාලිකාව හරහා ආසියාන් මාධ්‍ය චාලය හරහා ධර්මා ශ්‍රවණය කරනු ලබන ශ්‍රීලාංකීය සහ අන්තර් ජාතික ප්‍රජාවන් පින්වතුනිි . ඔබ අප හැමදිනාම ඔබට මට හැමදාකම සිහිලස සෙවන සැනසුම ගෙන දෙන බෝධිය අසලට එකතු වෙලා අද මේ පුන් පොහෝ දවස. අපි හැමදාකම අපේ ජීවිතහා බැඳුණු ඒ සිහිලස විඳගන්න. හැදුුණු වැඩුණු ගොඩනැගුණු අපේ ජීවිතවලට අපේ බුදු හාමුදුරුවන් මහන්සේගේ බුදුවදන නැවත එකතු කරගන්න. ඒ බුදු වදනින් සැනසෙන අපේ ජීවිත අර්ථවත් කරගන්නට ධර්මාන්මිත කරගන්නට සූදානමින් ධර්මා ශ්‍රවණය කරන්නටයි මේ සූදානම. මේ බෝ සෙවන ගැන අපි කතාවක් මතක් කරන්නතු. අපේ ජීවිතවල හැමදාකම බෝසෙවන සිහිලසක් වුණා එය ගතට විතරක් නෙවෙේ සිතටත් ඒ සිහිලසාපිට දැනුනාා ඔබේ මගේ අපේ සංස්කෘතිය හැමදාකම එකතුඋනේ මේ බෝසෙවනයි අපේ දුක කඳුල වේදනාව අපි හඩාගෙන ගොස් කීවේ අපේ බෝධීන් වහන්සේට අපිට දුක සැප හැමවිටකම නිති අයුරින් අපේ ජීවිතවලට එළඹුණු විට ඔබ අප දිවවිත් අපේ බෝධීන් වහන්සේ ළඟ. දනින් වැටී වැතිර අපිට ඇතිවන්න දුකකීවා. අපිට සරණක් වෙන්න කියලා බෝධින් වහන්සේගෙන් ආයාචනා කලා ඉල්ලා සිටිය. එවන් බෝ සිහිලසක විඳිමිනුයි අපි ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අදමී පුන් පපුොහෝ දවස්ස. කාරණික වාසනාවන්ත පින්නතුනි ඔබ අප හැදුනේ වැඩනේ ගොඩනැගුණේ මේ ජීවිත අර්ථවත් කළේ මේ බුදු දහමත් එක්කයි. අපි ශ්‍රීලාංකිකයන් හැටියට එවගේම බෞද්ධ ප්‍රජාව හැටියට බුදු හාමුදුරුවන් වහන්සේගේ බුදු වදන අපේ ජීවිතය අර්ථවත් කළා එවගේම පෝෂණය කළා ඒ පෝෂකත්වය තමයි අපි හැමදාකම අර්ථවත් කරන්නේ මේ සුදුුවතක් දරාදෙන අපේ ගතවගේම අපේ සිත පිරිසිදුයි ඒ පිරිසිදු වෙන ගතවගේම පිරිසිදු වන සිත සංකේ යතවත් කරේ සුදු වතිනු ඒ පිවිතුරු සිත ඇතිකරගනයි අපි බන අහන්නට ඔබාප සුදා නම් වන්නේ අපේ බුදුහාමුදුරුවෝ බණකීව අපිට අපේ බුදුහාමුදුරුවෝ අවවාද කළේ අපිට අපිට හැදෙන්ට වැඩෙන්ට අපේ සසර සැපවත් කරන්නට අවසන නිවන් දකින්නට අදාළවෙන හේතු වෙන ගමන් මග යන්නට උන්වහන්සේ අපිට කියල දුන්න ඒ ගමන් මගේ තමා ඔබාප යන්නේ ගමන් මගේ තමා අපි ඇවිදගෙන එන්නේ ඒ ගමන් මඟට අවශ්‍ය කරන උපදේශනය තමයි අපි බන අහලා අපි එකතු කරගන්න සුනාත ධාරේත චරාත මේ බනාහනකොට අපි මේක හොඳට අහන්ටුව මේ බනාහලා හැදිච්ච ලෝකයේ ජාතියක් ඉන්නවලන් ඒ අපි එදා අපේ මිඳු හාමුදුරුවන් වහන්සේ මෙරටට වැඩම කරවල උන්වහන්සේ දේශනා කළ ඒත් බන්න එදා දේවානම්පියතිස් රජු ඇතුළු. හතලිස් දා අහමින් ආරම්භ කළ ධර්ම දේශනාව තමයි අද දක්වාම අපි දෙදා ස්තුන්සියතිස් ගණනාවක් මුළුල්ලේ අප අහගැ ඇවිල්ලතියද. එනිසා මේ ලූකයේ ජාතියක් ඉන්නවනං බනාහල හැදිච්ච. ඒ අපි. එනිසා ඒ සුන්දර මතකය යගේ මේ ඒ සුන්දර අදදැකීම අපිට ඔබට තිබෙනවා. එනිසායි හිරු නාලිකාව ඔස්සේ විකාශනය කරන හිරු අභිවන්දනා වැද සටහනට අද ඔබාපියකතුවෙන්නේ. ගමට ගිහිල්ල අපේ ගමේඋවැසිඋුවසියන් හමුවෙලා උපාසක උපාසිකාවන් නැත්තං හමුවෙලා. දරුවන් හමුවෙලා අපි මේ බුදු වදන හදාබෙදාගන්නටයි මේ හිරු අභිවන්දලා වැඩ සටහනින් අපි බලාපොරොත්තුවෙන්න. ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝසිල්ලා මැයිතුමාගේ සංකල්පයකට අනුව. අපි මාධ්‍ය ජාලයක් හැටියට ගමට එන්නට වනේ. අපේ අම්මල තාත්තල දෙකලා අප අයිියල අක්කළ දැකළ අපේ දරුවන් දැකලා අපේ දරුවන් එක්ක මේ දහම් කතිකාව ඉදිරියට ගෙනයන්න තුුණ එනිසායි අද මේ පුන් පොහො දවසේදී අපි ගිරාන්රු කෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානය තොරා ගනිමින් මේ මහවැලි ජනපද වැසි ඔබ හැම දෙනාම එක්ටැන් කරමින් මේ බුදු වදන හදාගන්නට බෙදාගන්නට කතා කරන්නට ඉගෙනගන්නට අපි මේ සූදානම් වන්නේ. එනිසා අපි මේ බණටික හොඳට අහන්තුන් අපි බන අහන ජාති එනිසා සුනාථ ධාරයත එවගේම බණ කීවට බැහැ හාමුදුරුවන්ට ධර්මදේශනා කරන්නට පුළුවන් හාමුදුරුවන්ට බල කියන්නට පොළුවන්. ඒ උන්වහන්සේගේ හදවතේ බුදු හාමුදුරුව වැඩින්ඳමින්. උන්වහන්සේගේ දෙසූ දහම හදවතේ තැන්පත්ව තිබිර නිසා උන්වහන්සේ මේ බලටි කඔබලට කියලදී. එනිසා මේ බණපදය අපි එකතු කරගන්න ටෝනැ ජීවිතයට. ධාරණය කරගන්න ටෝනයි සිත තුළ තියාගන්නට. එවගේ විතරක් නෙවේ චරාථ ධම්මි ඒ ධර්මයට අනුකූලව අපි හැසිරෙන්ට ඕනේ එතට මේ අහනව දරනවා එවගේ හැසිරෙන්ෙනවා එතකොට මේ ඇසීම් දැරීම් හැසිරීම් කියන්න මේ අවස්ථා තුන තමයි අපේ බෞද්ධකම කියන එක ලෝකයට ප්‍රදර්ශනයවෙන්න අපේ මිනිුස්සු ඉතාම සාවධානව අහන ජාතිය අපේ අම්මල අපේ තාත්තල අපේ දරු මේ බණහන්න බුහෝම ශ්‍රද්ධහනි අපේ බුදු හාමුදුරුවන්ගේ බණටික තමා අපේ හාමුදුරුව අපිට කියන්න. අපේ බුදු හාමුදුරුවන්ගේ බණටික තමයි අපේ හාමුදුරුව වැඩම කරවල අපිට දේශනා කරන්න. කියන හැඟීම අපේ තුළ තියෙනවා. එයාගේම බුද්ධ ගරුත්වය බුදු හාමුදුරුවෝ කෙරේ ගරුත්වේ. ධර්මියය කෙරෙහි ගරුත්වයෙන්. හාමුදුරුවන් වහන් සේලා කෙරෙහි ගරුත්වෙන් අපි බණහන්න ස්්‍රද්ධාව කියන අප ඒකත. ඇගේම ප්‍රච්ඥාවෙන් මේක අහගෙනෙන්වා. ප්‍රච්ෂාව කියල කියන්නේ මේ හැම බණපදයක්ම අහනවා විතරක් නෙවේ අපේ සිත තුළ තැන්පත් කරගන්න ව සුන ධාරයත කියන එකට. ඒක දරනව අපි හැමදිනෙක්ම. ඒ දරමින් තමයි අපි බනාහන්න යගේ මෙතන අපි පිටවෙලා ගියාල් පස්සේ අපි හැම දෙරෙක්ම කියනවා අපේ හාමුදුරෝකීවේ බණටික මේකයි අපේ හාමුදුරෝ අද අපිට කියල දුන්නේ මේ විදිහයි කියන එක අපේ උපාසක උපාසිකා මාතාවරුණට සම්බන්ධ වෙනවා එයයි කල්පනා කරනවා ඒ කල්පනා කරමින් තමන්ගේ කායවා මනෝ කියීර නැත ත තමන්ගේ වචනය තමන්ගේ සිත තමන් එකතු කරගන්නට තැන් පත් කරගන්නට බලාපොරොත්තුව වෙනවා ඒ ලෙසින් කටයුතු කරන්න අධිස්ථාන කරගන්න. ඒ නිසා මමාද කල්පනා කලා මි පින්නු තුන්නට ධර්ම දේශනාව කැටියට අපේ බුදුහාමුදුරුවන් වහන්සේ. උද්ජය කියන බ්‍රාහ්මණයට දේශන උද්ජය කියන බ්‍රාහ්මණයට දේශනා කරපු සූත්‍රය අනුසාරයෙන් බණටිකක් කියන් මේක ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතියට අයිති වෙන උද්ජය කියන සූත්‍රය දැන් මේ අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ කාලයේ මේ බ්‍රාහ්මණ ධනමය තිබුණ බ්‍රහ්ණයන් කියනට හිදු ආගම වෛදික දහම එක් ගනු දෙනුකර කටයුතු කළ. එක ආගමික නිකාය. ග ආගම පිළිබඳව කටයුතු කළ පූජක පිරිස බ්‍රාහ්මණය. ඔහුන් කීවා අපි තමයි මේ මිනිස්සුන් අතර උසස් ජාතිය කියලා බොහොම මානයක් තිබුණු බොහොම අභිමානයක් තිබුණු ජාතියක් හැතිියට නැත්තං කුලයක් හැටියට තමයි මේ බ්‍රාහ්මණයෝ සැලකුවේ සරචනු ලැදේ. එදෙන් මේ උද්ජය කියන බ්‍රාහ්මණයක් දවසක්දා. අතකෝ උද්ජයෝ බ්‍රාහ්මණු උද්ජය කියන බ්‍රාහ්මණයා. ඒන භගවා තේෙන උපසන්කමි උපසන්කමිත්වා. එ බුදුහාමුදුරුවෝ යම් තැනකද ඒ ස්ථානයට මේ තැනැත්තා ඇවිල්ලා. භගවතා සද්ධින් සම්මෝදී බුදුහාමුදුරොත් එක්ක දැන් කතා කරන්නට පටන් ගන්න දපි පන්සලට ගිහිල්ලා අපේ නායක හාමුදුරු හම්බවෙලා අපි කතා කරනවන එවගේ තමයි දැන් මේ උද්ජය කියන බ්‍රා්මණය ඇවිල්ලා මේ බුදුහාමුදුරෝ සමග කතා පටන් ගන්න ලෙ කියන්නේ බුදු හාමදුරුවහනුව සැපස දැත්තන් කො බහන්ේගේ සෝදු කොහොමද දැ මේ විදි අපි ආවගිය තැන් තොරතුරු පිළිබඳව අපි සාකච්ඡාවක් කරනවා ඒකට කියනවා අපි සම්මෝධි කියලා. සම්මෝධනීයන් කතන් සාරානීයන් බීතිසාරිත්වා. ඇැ බුදුහාමුදුරෝ එක්ක බ්‍රාහ්මණය මෙලෙසින් කතා කරමින් ඉවරවෙලා අවසානයේදී. මන්තං නිසි න්න මේ බ්‍රාහ්මණයා එකත් පසක ඉඳගෙන න්නවා දැම් මේ අපි බණ කියනකොට අපේ පාසකම්මල පෙවදායිකවරම එකත් ප පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. අන්න ඒ වගේ ඒක මන්තන් නිසි බ්‍රාහ්මණය මේ උද්ජය කියන බ්‍රාහ්මණයා පැත්තකට වෙලා දා ඉඳගන ඉන්නවා ත්. ඒක මන්තන් නිසින් නෝකෝ උද්යෝ බ්‍රාහ්මනෝ භගවන්තන් ඒ තදවෝච තැන් මේ උද්ජය කියන බ්‍රාහ්මණය මේ විදිහයට ඇවිල්ලා ඒක මන්තං එකත් පසෙක නිසින්ලං හිඳගන්න ඉඳගෙන ඉන්න මේ බ්‍රාහ්මණයා න උද්ජය කියන බ්‍රාහ්මණය භගවන්තන් ඒ තදවෝච මේ භාද්‍යවතුන් වහන්සේට මෙහෙම සැලකර සිටිය කොහමද මයං බෝ ගෝතම පවාසං ගන්තුකාමහා දේසං නෝ භවන් ගෝතමෝ අම්හාකං තතා දම්මං දේසේතු ස්වාමීණී අපි ගිහියන් හැටියට. එවගීම ගිහි කර්තව්‍යන් වල නිර්තවෙන උදවිය හැටියට. අපිට ධර්මයක් දේසේතු දේශනා කරන්න යන අම්හාකං අස්සු දම්ම දිට්ට හිතාය. දිිට්ට දම්ම සුකාය අපිට මෙලව පරලොවට ගැලපෙන අපිට මෙලව පරලොව හදාගන්නට පොළොවන් වෙන, අපිට මෙලව දියුණුව ඇති වෙන ගමන සපවත්වෙන දහමක් අපට දේශනා කරන්න, සම්පරාය හිතාය සම්පරාය සුකාය. මට අපට අපි හැම දෙනාටම සැපය පිණිස. අපිට මේ ධර්මය දේශනා කරන්නට කියලා. එ වෙනවේද බුදු හාමුදුරුවන් වහන්සේ බ්‍රාක්්මණයයට දේශනා පාටය මාතෘකාව හැටිය රත්ම මතක් කල. කුමක්ද චත්තාරෝම බ්‍රාක්්මණ බ්‍රාහ්මණය ඔබ මගෙන් ඉල්ලා සිටිනවා මෙලව පරලව දෙලව දියුණුව ඇතිවෙන ධර්මයක් මට දේශනා කරන්නට කියලා. එත් ධර්මය මම දේශනා කරණට සුධහනම් පොකක්ද බ්‍රාහ්මණය මි ලෝකයේ කරනු හතරක් තිබෙනවා. දිට්ටදම්ම හිතාය සුකාය සංවත්තති. කතමේ චත්තාරු මකක්ද මේ කරුණු හතර උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යාන මිත්තතා සමචිල්ක. ප්‍රාහ්මණයමි ලෝකයේ අපිට මෙලව පරලව සැපය එකතු වෙන ප්‍රධාන කරුණු හතරක්තිදිෙනවා එකක් තමයි උට්ඨාන සම්පදාව නැගී සිටින වීර්ියවංතකම උත්සාවංතකම, උට්ාන සම්පදාව සම්ප්‍රදාවක් මේක මේක වස්තුවා මේක සම්පත්තියක් ඔබට ඔබේ ජීවිතය ගොඩනගන්නට. ආරක්ක සම්පදාව එවගේ තමන් හරි හම්බ කරන නැත එකතු කරගන්නා දේ රැකගැනීම සම්පදාව. කල්්‍යයාන මිත්‍රතාවය ඔබ ඔබේ ජීවිතයේ එකතු වෙන මිතුරන් හා ගනුදනු කිරීම කටයුතු කිරීම කරන ආකාරෙන් එක සම්පදාව. සම ජීවිකතාාව ඒ ජීවිතය සමව ගෙනයාම සමව එකතු කරගැනීම සම ලෙසි පවත්වාගන යාම බ්‍රාක්්මණය ඔබට මෙලව පරලොව සැපය පිණිස එකතු වෙන කරුණා කැටියට බුදු හමුදුරු දේශනා කළ. තැන් පිින්තුනී මෙතන කරනුීප හතරක් උන්වහන්සේ දේශනා කරේ දිට්ට දම්ම හිතාය ශුකාය.ඒ වචන දෙක අපි හොඳට මතක තියාගන්නට. අපිට දිට්ට කෙලකන දකිනවා. අපිට අත් දකින්නට පොළවන් ට අත් විඳින්නට පොළවා මේ කරුණු දෙකක් තිබෙනවා එකන අපි හැම දෙයක්ම යමක් කරලා ඉවරවෙලා අපි බලනවා ඒේ පලය තැ මේ හැම දෙනෙක්ම ගොවිතැන් කරන අපේ අම්මල තාත්තලානේ නේද එ ගොවි තැනක් කරපුහම අපි දන්නවා අපි කොච්චරමේ ගොයා නැතම්. බිත්තර විහිටික ඉහොපු වෙලෙහෙ ඉඳලා කපාගන්නා තැන්දක්වාම අපි මොකද කරන්නේ. දිට්ට දම්ම. උදේටත්යනවා දවල්තත්යනවා සවසතත් යවා. ඇයි එහෙම යන්නේ. මේක බලන්ටෝන දකින්ටෝන. අතගාන්ටෝන අවශ්‍යතාවය ලබලදින්ටෝනෙ. දැම් පොහොරටික ගහන් ඕෝන දැම් බෙහෙට්ටික ගහන්න ටෝන දැම් වතුරටික බලන්න ටෝන දැම් වතුරටික කදාාහරන්න ටෝන නේද එතකට දැ මේවා එකතු වෙන්නේ කොහොමොද අපි දැකීම හරහායි අපේ බැලීම හරහායි අපි ඒවා එක්ක ගනුදනු කිරීම හරහායි. ත්‍රබාන්ඩ අපි අපේ ජීවිතවල ඒවගේම තමයි අපි පුංච කාලය ඉඳලම එක් ගොයන් පැලටික දැකපු වෙලේ ඉඳලම අපි කියසරේ හොඳයි ලම් අපි කියනම බිතරී හරිනෑ කිය නේද අපිම කියනවා මේසරේ ඉහොපු බිත්‍රර වීටි කලාම් හොඳ දැෑ. සරු ඇස්සැන්නක් අපිට ගන්නට බැහැ එක ඇ පුංචිම පැලේ එලියට ආවට පස්සේ ඒ දැක්ක ගොවි මහතා තීරණය කරනවා පලය හොඳ වෙන්නට විදිහක් නෑ අස්සැන්න අපිට සරු එන්නට විදිහක් නැහැ කියලා පි දන්න නමුත් අපි හිනවා නමුත් අර අපේ හිතේ තියෙනවා මේක හඩියන්න න රෝ හ බැහැක බෙසගත්ත නිගමනය වගේම ත ද දක්ක මාත්‍රයේ සමහරට බිත්තරටිගේ වතුරට ධානකොටම නේද බිතීටික දහනගොටව ඔක්කව උඩට පාව්නොත් මොකද වෙන්නේ. බොල් කියේල කෙලින්මගේලා මේ බිත්‍රර වීටික හොඳන අඒ වගේ මොකද එඒ දැකීම මාත්‍රය. ඇැකීමටම අපිට අපේ ජීවිත දැකීම එ ජීවිතය දකිින්ට. දකිනවා මෙලෝ වසෙන්ේ ජීවිතය මෙලොව අප සැපවත් කරගන්නේ කොහොමද. ඇගේ මෙලව අපි අපේ ජීවිතය දකින්නේ කොහොමද. මෙව ීවි නිවැරදිව දැක්කො තමයි අපිට ඊළඟ භවයන් වලදී ඇතා ඊළඟ ආත්මයන් වලදී මේ ජීවිතයේ තවත් ලස්සනට හොඳට අපිට පින් සහිතව දකින්නට පොළොවන්කමතිබෙන්නේ. අපි පින අරගෙන තමා මේ අපි යන්නටයන්නේ. මේ සංසාරයේ මේ පිනත් එකතු කරගැන යන්නට යන්නේ ඇ. නිවල් දකින ගමනේ ඒ නිවන පසක් කරගන්නටනන් අපිට කුසල් ඕනේ. මේ කුසල් එකතු කරගන්නට කුසල් ලබාගන්නට මේ ජීවිතය හැමදාකම වඩන්නට ඕනේ. එනිසා ඒ වඩන ධර්මය හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කලා එකක් මේ උට්ටාන සම්පදාව. උටාන සම්පදාව කියල කියන්නේ. නැගී සිටින වීර්ය නැගී සිටින වීර්ිය. අපි වීර්යවන්තවන්නට ඕනේ මේ ජීවිතයසාර කරගන්නට. අපි ගොවිජනතාව හැටියට අපේ කෙත නිවැරදිව වැඩ කළේ නැත්තම් අහන්සි වනේ නැත්තම් අපිට පලයක් ගන්න පොළුවන්න. අපිට ගන්න බැහැ. අපි අලසව එවගේ මෙවා පිළිබඳව අවධානයේ යොමු කරනේ නැතුව අපි ගටයුතු කරානම් වීර්යවන්තන වුණනනම් උත්සහවන්තවන උනනන් අපිට පලයක් නිවැරදිව නිලාගන්නට එකතු කරගන්න පොළොවන්කමක් නැ. අපි උදේ පාන්දර සිට සවස්කාලයේ දක්වාම මේ මෙලෙසින් අපි අපේ ජීවිත හදාගන්නට. මෙලෙසින් ජීවිතය ගුඩනගාගන්නට අපි කතයුතු කලා. යනො ොදරේ මේ ජීවිතය අපි දැහැමිව උත්සාහාවන්ත කලා. මොකක්ද කසියා යදි වානික් ජායදී ඇගේ අපි ගොවි තෑන අපි එකතු කරගත්ත මේ ජීවිතය සරු කරගන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ජීවිතය වඩා වර්ධනය කරගන්නට මෙලව සැප විඳින්නට නම් අපි ධනය එකතු කරගන්නතු. ඒත් ධනය නිවැරදිව අපි ලබාගන්නට ඕනේ. ලබා ගතහැකි කරුණු කීපයක් මේ උද්ජාය කියන මේ බ්‍රාක්්මණයට දේශනා කළ. ඉද බ්‍රාක්්මණ කුලපුත්තෝ කම්මත් තේනේන ජීවිකංකපපේදී. කොහොමද මේ ලෝකය සරු කරගන්නට නම් අපි කරගන්න ටෝනැෙන්නේ. එකක් තමයි කසියා යදි යදි කසියා යදි වානි්ජා. එකක් තමයි දැහැමිව අපි අපේ කෘෂිකර්මාන්තය කරන්න ටෝන බදුදහාමුදුුව අංන්ක එකට පෙන්නුම් කළේ ජීවිතය දැහැමි කරන එක ජීවිතය ගොඩනගන අධිෂ්ඨාන පූර්රෝකව ඉදිරියට යන ධනය උත්පාධනය කරන ක්‍රමය හැටියට කෘෂ්කර්මාන් ඔබ කරන දය. යගේම වානික්ජායි යදිවානිිජාය. යගේ වෙළාම දැහැමි වෙළඩාම. එද මේ දැහැමි වෙළඩාමි තාම කරන්නේ කෙසේද කියන එකත් උන්වහන්සේ පැහැදිලි කරනවා. මොකද අපි ැ කෘෂිකර්මයන් තය අපි හැමවෙලාකම අපි අබිලාසයතියන්නේ. අපේ දරුමල්ලන් හදාගණ්ඩ වඩාගණඩ, ගොඩනගාගන්න ආර්ථික සරුභාවයක් සරුපලයක් අප ලබාගන ජීවිතය ශක්තිමත් කරගන්නට ඕනෑ කියන තැනටයි අප අම්මල තාත්තල එකතු වෙලා. මේ බිමහා ැ බිම කොටලා වතුර එකතු කරලාගේ රබැඳලා න බිත්තරවී ටික ඉහල්ලා ද මේ මහා කැපකිරීමක් අපි කරන්නේ. ඒත් දැහැමි ක්‍රියාව නැත්තන් අපේ ශිල්පය අපේ ජීවිතයේ දියුණු කරගන්නට අවශ්‍ය කරන පෝෂකත්වය ලබාගන්නට. එවගේම තමයි යදිවානිි්ජාය. එතට මේ වෙළඳාම් එක අපි. කරුණු කීපයක් බුදු හාමුදුර දේශනා කර සත්තවානිජ්ජා අපි සතුන් වෙළදාම් කිරීමෙන් වැළකෙන්ටූුණේ අපි සතුන් වෙළදාමම් කිරීමෙන් වැළකෙන්ටුණ සත්ථවානිජ්ජා අවායිද වෙළදාමෙන් වැළ කෙන්න්නට වුණ මන්සවානිිජ්ජා මස්වෙළදාමෙන් වැලකෙන්ටූන ඇගේ විස වර්ග වෙළදාමෙන් වැලකන්නටූ එයාගේ මජ්ජවානිජ්ජා මත් පැන් අලවියෙන් වැලක. එදවා මෙ මේ පහෙන් වැලකිල කරන වෙළඩාම ගණු දෙනුව යම අරගන යමක් දෙනවා. එතකට මේ ජීවිතයට අර්ථයක් ගෙනත් දෙෙනවා. එ කෙරෙහි තමන්ගේ තිබෙන වුවමනාව ඒ කරෙහි තමන්ගේ තිබෙන උනන්දුව එය ධාර්මික ධනයක් තමන් සම්පාදනය කරගැනීමක් වෙනීම. අපි අද අපි ගත්තහමම ධාර්මික වෙළදාාමක්ද තිබෙන්නේ කෙලා අපි අපෙන් ප්‍රශ්ණ කරගන්ටු. අපි සමහාරවිට අපේ කෙත අස්සැත්දූ ගවය අපි විකුණනවා නේද අපිට වීටි ඇදලදුන්න දරටික ඇදලදුන්න ගවය අවසානයේ දක්කන්නේ වයිසට ගිහාම මස්කඩයට. එතකොට ඔබෝ බේ ජීවිතය කුයි තරම් පින් කළත් වැඩක් තිබෙනවද ඔ ඔබේ හදවතින් ඒ ගවයා අයින් කරන්න පුළුවන්න. ගවයන් දකින හැම ොහොතකම ඔබට මතක්වේ වී ඔබේ ගවයායට ඔබ කළේ කුමක්. අපි කිරිගවයන් හදනව අවසානයේ මේ අය තල්ලු කරන්නේ කොතෙන්නද මස්කදේ. පැටව් දාන්නේ නැතිවෙනකොට මේ ගවයාගෙන් වැඩක් නැත කියන තැන්න ඉඳගෙන. අප අවසානයේද මේ ගවයන් මස්කඩකාරයට විකුරල දාන්න. ඇතැමිට ඒත් තමන්ගේ අත හද ගවයාගේ මස්ටිකම ගෙනනල්ලා අවසානය අපි අනු බව කරන්න. පාන අප ආාපව හිතන් වුව. එය ඒකැන මේවන් නොක්කල යුතුයි කියැල බුදු හම්තු්‍ර දේශන. එවගේීම තමයි අව්‍යායිද හඳලාපි විකුණනවා මේ අවායිද කාට. නසන්ඩ ජීවිතයක් විනාස්කරන්් යොදාගන්න දේවා ඒයි අපි වැලකෙන්ටු. යගේ මස් අපි සතුන් මරලා මස් එකතු කරලා ගෙවල්ගානේ අරගනගෙහිල්ලා මස්්ටික විගුණල අප ගෙනල්ලා අපි දරුවන් එක් හදාබෙදාගෙන කනෝ එක නොකළ යුතු. යගේම විසවර්ග මිනිුස්සුන්ඩ සතුන්ඩ හැම දෙෙනටම විසක් එකතු වන දැයක් එකතු කරගැන එය විකුණලා රැකෙන්ට යන්න. එකක් නොකොළ තු. මජ්ජ මත් පැන් මේකට එකක් කියන්න ටන ොකද මේ ගම් අද විනාස්සවෙලලා තිබ මේ ගොවිජන පද ගැනම පසුගගේ දවසේ. මොදම පළමෙන් ගිරහන්දුර කෝටට එන්නේ. නමුත් පුවත් පත්වලින් අපි දකිනවා වැඩියෙන්ම සිවිදිවි හානිිකර ගැනීම් තිබෙන ගිරාන්දුරු කෝතිකිය පරේෂණ හරහා. බොහෝද යගේ මත් පැන් ලෝලත්වයක් දනවන පිරිස් ගොඩක් අද ඇති වෙලති බරු. අතට ධනය එනවා ධනය වැෑකරන්නේ කුමක් සඳහාද මද්‍රව්විය සඳහා. එනිසා අපි වෙළෙන්දන් අපට අපි බල කියනවා වගේමය අනුභව කරන්න නැතයි එයට පුරුදුවන්න්නන් එයි අතහැර ඇතැහැරිලා ඈත්්‍රයාම තමයි මේ වෙනදාාම නවත්දන්න තිනෙ ක්‍රමේ. එම නැත්තම් වෙෙෙන්දෝ තවත් බෝ බේවි ඔබ වැඩියෙන් වැඩියෙන් මත් පැන්සනා ගිජු වෙනකොට වෙළෙන්දෝ ගමක්ගානය ඇතිවේවි පස්සේ වෙනකොට ග්‍යයක්ගගානය ඇතිවේවි. නෑද ඉස්සරලාම නගරයක්ගානය ඇතිවේවි ඒරි පස්සේ ගමගානයේ ඇතිවේවි රි පස්සේ ගියාගගානය වෙළෙන්දෝ ඇතිවේවි. එතොට අවසානය බල්ලකොට තාත්තා පුතාරට සමයි මද්‍රවිය විකුණ. ත්ටවිකුල්. අන්න එකයි ගේෙයක් ගානේ මද්‍රවී ඇතිවීම. එය අපේ විනාසේ රටේවිනාසය රටේ අනාගතය විනාසය මේ අපි දකින්නතුූ. මෙයින් අපි වැළකිල ගිහිල්ල අපි යදිවානිිජාය දැහැමි වෙළදාමක් මිනිස්සුන්ඩ අවශ්‍ය පරි පාරි භෝගිකයකට අවශ්‍යතාවය. නිවැරදිව තේරුම් අරගනිමින් අපි ඒ අයට අවශ්‍යතා ලබා දෙන්නට එකතු කර ලන්නට අපි ක්‍රියා කරන්නට න එවාගේම යදි ගෝරක්යන අපි ගවපාලනය ගවයා ආරක්ෂා කරගනමින් ගවයාගේ පස්කු රසය තුොලෙන් අපිට ධනය හම්බ කරගන්නට පොළුවන් අපිට නැගී සිටින්නට පුළුවන් මේ ජීවිතය අද බලන්න ගවයන් කුච්චර ප්‍රමාණයක් නැතිවෙලා ගිහිල්ලද අපේ ගෙවල් තුළෙන් අපේ සම්පත තුළින් අයින් වෙලා ගිහිල්ලා මේ ගවයා ඒනිසා ගැමි සුවන්ඳ ගැමිට ෙදර හැමදාකම අර්ථවත්තුනේ ගවය සමඟයි. ගෑවේ ගොමටික බිම ගවයාගෙන් ලබාගෙන. දරුවට පෙවිවේ ගවයාගෙන් ලබාගත්ත කිරිටික වෙලට දැම්ේ ගවයගෙන් ලබාගත්ත පොහොරටික එහෙමන අද අපිට මොකද වෙලා තියන්න. ඒක අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. ඒ සම්පත අපෙන් අයින් කරගෙන. අපි අද ඒකට දාාන උත්තරේ තමයි. ගවයෝ හදන්ත පුළුවන්කමක් නැහැ කියලේ. එමනම් මෙතරම් දිකුකාලයක් මේ ජනතාව එත් තමන්ගේ ආර්ථිකය සකසුරුවම හදාගත්ත. ආදරය කරුණාව බෙදාගත්තේ ගවයයි. තමාගේ දරුවත් ගව පැටියත් එකයි කියලා මිනිුස්සු හිතු. එත් තමන්ගේ දරුවට දක්වන සෙනෙහස වගේ තමයි අම්ම තාත්තා ගවයට දැක්. ගවයාගේ කිරිටික බීලා හැඳුණු දරවා අනේ මට මගේ අම්ම වගේ මේ එල දෙන කියලා හිප්ලිය. අම්මගේ කිරිවගේ තමයි දෙනගේ කිරෙන් මම පෝෂණය වුණනේ කියලා. ඒ සමාජයක් තමයි අපිට තිබුණේ. එතකොට ගවයා අපෙන් ඈත් කරනවයි කියල කියන්නේ මේ ගවයා එක්ක බැඳුලු කෘසිික සමාජයේ තිබුණු මේ සම්පත් අපෙන් ඈතින් ඈතට අරගෙන ගීහිලා. මිනිස්සෝ ඒ එකතුවෙච්ච ගවයා හා බැඳුලු සංස්කෘතියෙන් ඉවත් වෙලාගි හිල්ලා. අද ඒයට ටැක්ටරය විල්ල ටැක්ටරය ම කර්කසයි. හඬත් කර්කසයි ගමනත් කර්කසයි වැඩත් කර්කසයි ටැක්ටරෙන් අපට ගේන දැයත් කර්කශයි. නමුත් ගවයා දැකපු හැමවෙලාකම එඒගේ හඬ මිහිරි වනාාකිට. එයා උම්බෑ කියලා අඩනකොට අපේ අම්මා දුවගෙන ගිය. අපේ තාත්තා දුවගෙන ගිය. අපේ හරකට කරදරයක්ද කියලා ඒ තරමටම දරුවා දුවගෙන ගියා. වෙලේ නියරේ ඉපනැල්ලේ දරුව දැක් නැටුවේ සෙල්ලම් කරේ ගව පැටියක්. ගවයා උඩ පැනගෙන ඇවිල්ලා ළමයි පෙරලගෙන ගියා. ළමයි ගවයා මතනගලා ගෙදරාව. ද ඔය විදියේ සංස්කෘතියක් එක්කයි අපි හැදුනෙ වැඩනේ ගොඩනගුණ ඉදිරිචාවී. එනිසා අපේ ආර්ථිකය සරු කරන මවත් මගක් කැටියට එක පැත්තකින් පෙන්නුම් කළා මොකක්ද ගෝ යදි ගෝරක්කීන. පක් ගවයන් රැකිගැනීම.ඒවගේ යදි ඉස්සත්වේන යදි රාජ පෝරිසේන යදි සිප්ප්ඥ තරේන යගේ අපි ර්‍යයගේම අපි ඉගෙනගත්ත ශිල්පයක් පදනම් කරගනිමින් දක්කෝහෝති අනලසු. අපි දක්ෂතාවයන් ඇතිවාපි ක්‍රියා කරමි. අනලසෝ කියලා කියන්නේ කම්මැලිකමක් නොමැතිව අපි වැඩකටයුතු කරන්නට ඉදිරියට එළවනං ඒක තමයි නැගී සිටින වීරිය බවට පත්වන. ඒක පුද්ගලේගේ මෙලව දියුණුවේ රහස වෙනවා. යහපත් දේට එකතුවෙලා යහපදදය ජීවිතය කරගෙන යහපත් දේතුළින් තමන්ගේ ජීවිතය හදාගන්නට වඩාගන්නට ගොඩනගාගන්නට අධිෂ්ඨාන පූරුකුව ඉදිරියට එනවනා. ඒක තමයි පින්නතුන බුදු හාමුතුරු දේශනා කරන්නේ. විිරියේන දුක්කං අච්චේති. මේ වීරයවන්ත කමනිසා තමයි දුකනැති කරන්නට පුළුවන්. ද අපි හැමදාකම දු දුක දුක කියකිඉන්න. නේද. හැත් අපි උත්සහ කරන්න නැ එතකොඩ කියලා කර්මයනෙද ඒරදා පලේසිම වචනය තමයි මේක අපේ කරුමය කිය ලන් කර්මය කිය කිය නද කරුමය කිය ලා. කරහුම නවේ කර්මය නෙවේ අපේ තිබේන කම්මැලිකම දැක් ගොවිි මහත ගැටියට උදේ දහය වෙන කල් බුදියත් කොහොම තියයිද නද වෙලට යන්න නැතුව වතුරටික බඳින්නේ නැතුව නේද ඒ ගොයම බලන්නේ නැතුව ඒ කෙරෙහි කැපවෙන්නේ නැතුව දැන් උදේ තටිකක් බුදියල දොලහට විර දෙල පැත්ති නොවා හරිෙනවා? ඉරි පස්ස ආ පහහිතනවා ආයි වෙලට උදේ පාන් දලහට යන්න න ටික කාලාම යනකි. බත්කාල විරෙරකට පහහිතනවා දැම්මේ මදධාහන වෙලට යන්්ඩුවනේ හැන්දවයනවා කිය. මේ හැන්දෑවයෝ යන්ට ඉන්නකොට තඩිය රෑ වෙලලා යනවා කියලාහිවා. ද්‍රෑවෙනකොට හිතනවා බත්කාල යනවා කියලා. අරා ච්චහ මයි වෙලට යන්ද ආහෙට උදේ පාන්ද්‍රමය නො කියල හිත. අන්න කම්වැලියගේ දින චටියයා. හැම වෙලා මොකද කරන්නේ කම්මලයා. වැඩ එහට මෙහාට ඇත් කරනවා ඒ නිසා කවදාකට අපි නැගී සිටි නටැබැ මොද අපේ සිංහල ජාති කියල කියන්නේ ගමයි පන්සලයි දාගබයි එක්ක නැගිටික්්ච ජාතිය වෙවකැපේ අපි දාගැබ හැදුවේ අපි ගම හැදි පන්සල හැදේ අපි එෙමනම් මේ කෝනය මත තම අපේ ශක්තිය තිබුණ කපල පස් අරගනහ නැම් දාගැබ් ගොඩනගල වැවෙන් ගත්ත ජලයෙන් කෙතහදල කෙත සරු කරගන බතහදාගන පන්සල හදාගත්ත මිනිස්තු තමයිි. ඒසා අපි කම්මැලි ජාතියක් නෙවෙේ. නමුත් අද අපි කම්මැලි හැටියට හිතනවා. අරකනෑනෑනෑනකනෑ කියලා අපි බොහෝවිට පි හැමලාලකම හිතන්නේ තව කෙනෙක් මත යැපෙලෙ. අපි ඔක්කොම කතාකරගෙන සංවිධානය වෙලා අපි ලබාගන්න උත්සා කරන්න වැව හිදිිලා ගේර් පාසි පාරතයනවා ඇැවිල රගේයට බැරවරන්න. එක හරයන්න අපි ගමීන්න මිනුස්සුටික එකතු වෙලා ගමීේ බැම්ම වැවසුද්ධ කරගෙන පාරහදාගෙන ඉදිරිට යන්න උන්දේ ඉස්සර ිනිුස්සු කලේයි. පන්සලේ හාමුදුරෝත් නායකත් ප්‍රෙඩාරගෙන. හාමුදරෝත් එක්ක ගිහිල්ල අදාල නිරධාරෙන් හමුවෙල අපති ගමේ ප්‍රශ්නය අපි කතා කරලා අපි දියුණවෙලා අපි ඉදිරියට ගිය මේක තමයි අපේ දියුණවේ රහස වේ. මේක තමයි අපි අනලස්සව ක්‍රියා කරලා මේ ආසියාාවේ මහා ජාතියක් හැටියට අපි දිරියටආාවේ. ගොවිය රජෙක් කුුණා. ගොිය කියලා කීව රජෙක් හැටියට. ඇයි අනලස්ව වැඩ කරන්නෙක් බවඩ පත්වෙලා. ඉවසන්නෙක් බවට පත්වෙලා. එයාගේ හැකියාවක් තියෙන මිනිහෙක් බවඩ පත් වෙලා. එයා තමයි මඩ සෝදාගත් කල ගොවිය රජකමට සුදුසුයි කියේලා එදා රොබටඩ් නොක් ලියන්. මේමිනිට රජකන් කරන්නලත් පුළුවන් මෙමිනිට ගොවිකාන් කරල්ලත් පුළුව. ගොවිිකා කරන්න්නත් පුළුවන් වජකන්කරන්නලත් පුළුව. ඒවනයි ඒ සහංස්කෘතියක් තමයි මෙරටේ අපි තිබුණේ. එනිසා අපි අනලසෝ තත්්‍රාපායාය වීමන්සාය සමන්නාගතු අලංකාතුන් අලං සංවිධාතුන්කි අපි හැම දෙයක්ම සංවිධානත්මකව කරන්නට පොළවන්නන් ක්‍රියා කරන්නට පොළවන්නං එතර තමයි අපේ දියුණුවේ රහස තිබෙන්නේ. එනිසා පින්නතුේ අපි හැම වෙලාවකම අපි ධනය හොයන්න ටෝනේ ධනය එකතු කරගන්න ටෝනෑ උත්සාහය පි ැගී සිටින්න තුන්. ඊල්ලං කාරේ බුදු හාමුදුරු දේශනා කරනවා ආරක්ක සම්පදා. මෙ ලබන ධනයාපිය එකතු කරගන්නවා වගේීම මෙවා ඇතැම් බිට නැතිවෙන්නට පොළවන්. රාජානෝ හරයිය එ ඇතැමිට අපි කරන වැඩ නිසා රජුන් පවරගන්නට පොළොවාන්. යගේම චෝරා හරෙුම් සොරුන් මේවා පැහැරගන්නට පොළවන් න අගග ඩාහෙය. ගින්නට අසුවෙන්න්නට පොළුවන්. ඒන් අපි වැලකන්නට පොළොවාන්. න උදකේ වාහෙයිය. ඇතැම්විට ගලයට මේවා අසවෙලා විනාසවේනට පොළවන්කම තිබෙනවා. ඒනිසා අප්‍යාදායාදා හරයුම් අයන් ගුච්චති බ්‍රාහ්මණනාරක්ක සම්පද. එනිසා බ්‍රාහ්මණය ආරක්ෂ සම්පදාව පිහදාගන්නට ඕනේ. එන්න දනය රකින්නට ඕන. එන ධනය සුරකින්නට ඕනේ. ඒත් ධනය සුරකමින්. ප අරගෙනයන්නට. මොකද අපි ධනය සුරකනයා කියන ලෝකම නෙවි ඒක නිවැරදිව පරිහරණය කරගන්නට වනේ මොකද මේ අපිට දෙන එන්න එකතු කරන මේ ධනය කුමක් සඳහාද අපි කරන්න ඉළඟ බලන්නට වනේ මේ අගුත්‍ර නිිකායයෙන් බුදුහාමුදුරු දේශලා කරන අපි මේ එකතු කරගන්න ධනය මොකටද මොකද අප එකතු කර න්යි ප්‍රධහන අපි භාෂාවෙන් කිවොත් මේ ධන ඕනැනදන්ටයි කල්ටයි අය වෙන කිසිම දෙයක් මේකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ එහෙමන අපි දෙන්නේ කාටද ඊඟ ප්‍රශ බුදහාදුර මේ අංගුත්‍ර සූත්‍ර අංගුත්‍ර නිකා ඇද දේශලා කරනවා. අපි දෙන දෙමාපියන්ට දැසි දස්සන්න අප දෙැටුව. ඒගේම හිත මිතුරන් අපි දෙන්න තු. එවාගේ විපතකදී ගැනීම සනාහායම් ඉතුරුවක් අපි කරගන්න ඕනෑ. එගේ ඥාති බලි ඥාතිීන් සනහාපි දෙන්න ටෝන. අතිතිබල එවගේ අපගේ ආගන්තුකයං සනහාපි දෙන්න ටඕෑ. ඒගේ රාජබලි රජයට බදුවගේ දේවල් අපි ලබලද දෙන්නට ඕනෑ. එඒවාගේම තමයි දේවතා බලි දෙවරුන් වෙනුවෙන් අපි යමික්සි දෙයක් අපි ලබල දෙන්න ටෝන. එද ැම් මේවා අපි බලි හැටිය නැතත් ලබා දෙන හැටි ඥාති බලි අතිතිබලි රාජ බලි දේවතා බලි දැම් මේ බලි කියලා කියන දෙන දය. ඒවා සඳහාපි ටික ටික දෙන්න ටෝනෑ. ඇගේම ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් පින් සඳහාපි දෙන්න ටඕන. ඔක තමා ද. අනික තමා අපි නිතරම තැම් බුදුහාමුදුරෝ, එදා සිංගාලෝවා සූත්‍රයේ දේශනා කළා ඒකේන භූගෝ බුංජය දහිකම්මම් පයෝජයේ චතුත් තම්පි නිධා පෙය ආපදාසූ භවිස්වතිය. ඇගින් අපිට එන මේ ධනේ රැකගන්න කොහුමද. ඒකේන භෝගෝ බුංජයිය අපි මේක කුටස් හතරකට බෙදෙනවා. ඒකේන භෝග බුංජයය මෙයින් එකක් මොකද කරන්නේ බුක්්‍රී විදිනවා කෑම බීම ගැනීම සඳහා පාවිච්චි කරන. දිහි කම්මම් පයෝචයේ යගේීම අපි නැවත කොටස් තමන්ගේ කර්මාන්තය සඳහා යොද්ධනවා ඩපි කුඹුරෙන් අස්වෑන ගත්තාහම එකක් කණ්ඩ දියාගන එන ආදායමෙන් දෙකේ කොටස් දෙකක් අපි කුඹුර ඊළඟ වුරුද්දෙ ළංඟ කන්නේය වැඩ කරන්නට අපි යොදාගන්නවා උපයෝගී කරගන්න. සතු තම්පි නිදාපේය යැ තව නිදාපේයේ තැන් පත් කරගන්න. ඇයි ආපදාසූ භවිස්ස අපිට ලෙඩත් දුකක් කරදරයක් කිරිහරයක් කිින්සාවා පීඩාවක් මියගයක් ගංවතුර ඔය කිනම් හෝ විපතක් අපිට එන්නට පුළුව. අන්න ඉල්වෙලාවේද අපිට ප්‍රයෝජනයට ගන්නට. ඇයි අපි එක කොටසක් මේ තැන් පත් කරලා තිබෙන නිසා. එනිසා අපි මේවා ආරක්ෂා කරගන්නට යොදා ගන්නටුන් එම නැත්තං අපි බමුදුහාමුදුදරෝම් දේශනා කරනවා මේවා විනාස වෙන ආකාරය. එක පැත්තකින් මත් පැන් සඳහාපි වියදන් කරනවා මේකෙන් අපේ ධනය නැති කරගන්නවා. ඇගේම අකල් වීති සංචාරය. තවුංගාන රස්තියාදුගගා තැන්තැන්වල ගිහිල්ල මේ සල්ලි අරහෝටලෙෙන් මේ හෝටලෙන් අසනි මෙසැනින් කාලා රටරෑ වෙලා ගෙදර ල්ල බදියගන්න. අර අතේ තියන සල්ලිටික රගෙනයනවා ආයත්තු දට සාක්කවක් පුරෝගෙන හැන් ෑවැටවා හිස්කරග. ආයත් යන්නවා උදේට ආයත්වයවා. න ඊට පස්සේ මොදවෙ ඊලා කන්නේ පටන්ගන්න සොත පහක් වත්න බලපුහම කඩකාරයට තවත්න යයි. එද කකල් වීති සංචරය හොඳදෑ ොකද මේමට ගිජුුණම යන්නට එන්නටන්ගත් හම සම්පූර්යෙන් අප ධනය හැම ිටිකොන්ව ෙනස් වෙනවා. එඇගේ නනාට්‍යිය ්‍ර ක් ල්ල ු විුුවන් සඳහ අපි ධනය ෑය කරනවා. ඒත් තුළෙෙන් මොකද වෙන්නන්නේ අපි තුළ තියෙන දනය සම්පූර්යෙන් නැති වෙලායන්නවා. අනික තමා සූදුව භයානකම වැඩින්. සල්ලිය එන කාලෙට සූදු කාරෝ ක්‍රම ක්‍රමයෙන් න කැලේ ඉන්න සූදු කායෝ යිට පස්සේ ගමටේවා ගමෙන් නෑ කමතටනවා අවසානයේ ලිගේ ඇතුළට මැවිල්ලා සූදු ගා බූර ගහාලා කිය ගේත එක ච ලි රග යාන. ඒ හෙම සමාජයන් ගොඩනගෙනවා. ඒ සඳහාගිය මිනිස්සව හැම දාකමෝ. අ ආරක් සම්පදා තමන්ට ආපු ධනය හැම විටකම අයින් කරගන්නවා. එයාගේ පාප මිත්‍ර සේවනය. පෞකාර මිනිස්සුත් එක්ක එකතු වෙලා. වැරදි වැඩ කරන්නට පෙළමෙනවා. මද්‍රව්‍ය එකතු කරගන්නට මද්‍රවව්‍ය හදාගන්නට අකාල් වීති සංචාරය කරන්නට නැටුම් ගැයුම් වැයුම් මේවා දර්ශනය කරන්නට යන්නට. මේ පාප මිත්‍ර සමාගමට එකතු වෙනවා. මෙවිටත් මොකද වෙන්නේ ධනය විනාස් වෙලා යනවා. එයගේම අලස්සවයින්දීම. අපිට ධනයාාවට ධනය රැගෙන ඊළඟ පියවරට අපි යන්න නැතුව. එයා මොකද කරන්නේ මට ධනය තියනෙනවා කියන තැන ඉඳගෙන ගෙදෙට්ට වෙලායිදවා. අර ධනය ටිකෙන් ටික ිෙන්න්්ටිකක් චේවෙලා යනවා ආපහොමක උත්පාදනයයක් පෝට පත්වේ. එනි සසාබුදු හමුතුර දේශනා කරනවා. ආරක්ක සම්පදාව අපි හදාගන්නට ඕන්න. ඊලා ඒතන කල්ලයාන මිත්ත තාවය අපි හොඳ මිතුරන් හදාගන්නට ඕන්න. සීලවන්ත මිතුරන් ඇගේ දීම පුරුදු කරගත්ත මිතුරන් ඇගේ ප්‍රච්චාව එක්ක එකතුවෙච්ච මිතුරන් මේ අය සදාචාරාත්මක ගුණවන්ත මිතුරන් රැසක් අපිට අපේ ජීවිතය තුළ අපි ගොඩනගාගන්නට ඕේ ගඩනගා ගැනීම නිරන් තරයෙන් අපිට අපේ ජීවිත ඉදිරිට ගෙනයන්නට වාසනාවන්ත කරගන්න පොළන් වවා. ද අපිට උපකාරක මිත්‍රයෝ හදාගන්න පොල අපිට යමක්මක් කරගන්නට බැරිෙනකොට අතහිත දෙන්නට නේද. ඇගේම සමාන සුක්කදුක් අපේ දුක සැප බලන මිතුරන් අපිට හදාගන්න පොළවන් අත්තක් කායි මිතුරන් අපිට මෙලව පරලව ගැන කියලා දෙන මිතුරන් හදාගන්නට පොළොවන් නෑ. යාගේම අනුකම්පක මිත්‍රයන් අපිට දුකක් ඇතිවුණට පස්සේ පැමිණිලා අපිට උද උපකාරන මිතුරන් අපිට හදා ගන්නට පොළුව. එමනැත්තාං තවයිඉන්නවා හතරක් අංජදත්තුහල. වචනයට සීමාවෙලා ටිකක් දීලා ගොඩක් ගන්න ගොඩක් දෙන්නට බලාපොරොත්තුනු වෙන වංචනික මිතුරන් අපට ඉන්නවා. එයාගේ අපි වැලකන්නට. වචී පරම මිත්‍රයා. අපි උදවක් ඉල්ලවාට පස්සේ අයියෝයා ඊයේ ආවනං උදවක් කරන්න තිබුණ නැත්තං ලබන මාසේ දිහාට ොළුවන් නමුත් උදවෝනන්නේ අද එයා හැම වෙලා කරම අපිට උදව කරන්නේ වචනෙන් විතරයි. එනිසා එබනු මිතුරන් අපි අයින් කරල් දානටෝ. එවගේීම තමයි අනුපියබානිි බහෝම ලස්සන කතාපිට කියවා ලස්සනට වදන් අපිද කියලා අපි මුලා කරල අපේදේ ගන්න මිතුරුයි. අපා අය සහය අපේ අයහාපතට අපේ පරොව ගමන්සලා නැත්තා ඊළඟ භවයන් දුකට පත්කරලන්නට ක්‍රිය කරන මිනිස්සුන්නු. ඒනිසා ඒයගේ අපි ගැලවිලා හොඳ මිතුරන් ඇති සමාජයක් අපි ගොඩනගාගන්නතවන. එවිතයි අපේ ජීවිත ලස්සන වෙන්න. එයා ගේීම තමයි අපේ ජීවිත අනික් පැක්තත. සම ජීවිකතා මොකද බොහෝවිට සමානෝ මහරියට තුලාධාරයේ අන්තේවා සීව. එයාගේ හරියට කඩයක ඉන්න මුදලාලි බඩු කෙරෙනකොට හරියට දෙපැත්තට සමානව එන්නට යොදනවා වගේම අපි දුක සැප නිතර දැකලා. එවගේම ජීවිතය අපි සමාන තත්ත්වයකින් දැකලා. මේ ජීවිතය අයනොවෙන ජීවිතයක් එවගේම කුසලේ අකුසලය නිවැරදි දෙවැකලා කුසලය තෝරාගන අප යන ගමන. ි අප ජීතවලට අපි එකතු කරගන්න ඕෝන. එතදර මේ ජීවිතය ගැන සම මෙත් සිතින් බලන ආක් ආකෘතියට අපි එකතු කරගන්න ඕෝනෑ. අන්න එලෙසෙන් ආකෘතියට ඒම හරහා තමයි අපිට පොළවන්කම තිබෙන්නේ මේ ජීවිතය සමානත්වයකින් සමානතාවයකින් අපිට ඉදිරියට අරගැන මේ ජීවිතය ගොඩන ගන්නට පොළවන්කම තිබෙන්නේ. එනිසා බදුහාමුදු්‍රෝ මේ උද්ජය කියයන බ්‍රාක්්ණයට මේ විදිහෙන්ම අපි දන්නවා. විියග්ග පජ්ජත්‍රයේ වියග්ග පජ්ජ සූත්‍රයේදී එක් දීක ජානු කෝලිය පුත්‍රේය අත් බුදු හාමුදු්‍රමේ කරුණුහත්‍ර දේශලා කර එක් මෙත් මේ කොටසම එන සූත්‍රයක්. යගෙන් වේලුත් ද්වාර කියන සූත්‍රය. එයගීම මංගල සූත්‍රය. යගීම සිංගාලොවා සූත්‍රය. පරාභව සූත්‍රයේ මේ සූත්‍රයන් සියල්ලක්ම පින්න තුනි අපිට මෙලව පරොව හදාගන්න පළවා. ඒ මෙලව පරලව හදාග මෙලොව හදන ජීවිතය තමයි පරලොව වාසනාවන්ත කරගණට පොළොවන් කමතිදීම. අපිින් පින් ලබන පින් වැඩේන පින් ගොඩනගන පින්වන්ත මිනිස්සු හැටියට පෙළගැසෙනටු නන්දුවවෙෙන්න්නට වනෑේ. උත්සාහයෙන් අපි ධනයා හරිහම්බ කරගන්නවා වගේීම ඒව රැකගලමින්. කල්්‍යයානෙ මිත්‍රයන් ඇසුරු කරමින් ජීවිතය අකුසලේට යානොදී කුසලයට එකතු කරගන්න. අ කකුසලය නොපදින තත්වයට අරගැන කුසලය දියුණු කරන. ඇතිවී නැති කුසල් ඇති කරන ජීවිතයන් බවට ඔබ පරිවර්තනය කරගන්නවනන් ඔබේ ජීවිතය ඔබට සැනසෙන්න්නට පොළවන් මගේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් හැටියට මම ගතකලායි කියලා ඔබ කවදාහරි ඔබේ ජීවිතය ගැන හිතනම හොතේ සතුටුවේවි. හරියට ගොවියෙක් අස්වවැන්න නෙරලා අස්වන්න දැකලා සතුටයෙනවා වගේ ඔබ කුසලයන් දෙකලා. කුසලයන් හිතලා ඔබ අනන්ත ප්‍රමාණ සතුටුවේ වී මේක තමා ඒ තන් ආදායි ගච්චති මේ කරන කුසලයයි ඔබ සංසාරයේ නිවරදක්වාම අරගෙන යන එකම අනුගාමික නිධානයේ බවට පත්වෙෙ. එනිසා අද මේ උද්‍යය සූත්‍රයේ පදනම් කරගෙන බන ඇසූ ඔබ හැම දෙනාම. උට්ටානය වීරයවන් තකම ගැන යගේ ආනක් සම්පදාවක් ජීවිපය රැකගන්නා ආකාරයගැ ඒගේම කරලන මිතුරු සම්ප්‍රදායගැන ජීවිතයේ සමෝගෙන යන ආකාරය පිළිබඳව ඉගෙනගත්තා. චරාතදම්මි මේ ඔබේ ජීවිතයට එකතු කරගැන ඔබේ පින්මන්ත මනුෂ්‍ය භවය තවත් ශක්ති මත් කරගන්නට. පිනින් පුරවාගන්නට අධිෂ්ඨාන කරගන්නවානයි එඒය මෙලව සැපත ලබන්නට දිිට්ටදම්ම හුත් ඊතාය දිිත්්්‍රදම්ම සුකාාය මෙලව පරලව ජීවිතයන් වාසනාවන් තකරගැන ඉදිරියට යන්නට ඔබට ආසිංසනයක් වේවිී, ආශිීර්වාදයක් වේ වී කෙලවර ජාත්‍යදී දු කෙලවර කිරීමෙන් ලබන සාන්ත සැනසුමුවන උතුන් අමාම හා නිවංසුවෙන් සැනසුම ලබන්නට ඔබට අපට අපි හැම දෙනාටම මේ පින් ඒ කාන්තවශයෙන් හේතුවේවාවාසරනාවීවා කියලා අවසාන වසියෙන් සාදු කියල ප්‍රාර්ථමය කරා. යාගේම අස්තට්‍රපරිස්කාර ප්‍රමුඛ ධර්ම පරිෂ්කාරයන් පිරිනැමීමෙන් ලබන ආසිංසරයන් ආශිර්වාදයන්. මකොටමම විහාර විිහාරාජිපති සද්ධර්මකීරිතේ ශ්‍රේ සුමනසාර සෝමානන්ද නාපටබල දම්මානන්දාා බිදාන. ඌ බින්තැන් දෙපලාතේ ප්‍රධාන සංගනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුලෝ බැම දෙනාටම නිදුක් නිරෝගී සැපත චිරචවන සඳහා මේ පින් හේතුවේවා වාසනාවහිවා. යාගේ මෙබඳු වූ මාධ්‍ය ජාලයක් කරහා සමස්ත ජනතාව අවධිකරන සමස්ත ලෝක ජනතාව අවධි කරන ආසියානු මාධ්‍ය ජාලයකරු සභාපති රනෝද සිල්ලව මයිතුමන්. එතුමන්ගේ කාරුණික අනුග්‍රහය දායකත්වේ නායකත්වේ තුලයි අපි ඒක්නිය වශයෙන් එකතුවෙමින් මේ සත්කාරය සඳහාක්‍රිය කරගනය ලබන්නන්නේ ඒකාරි මන්ඩලියටත් එතුමාටත් ඒ කාරිය මණඩලියටත් තුනුර්වන්ගේ ආසන්සනය දිවියන්ගේ රකවරණය ලැබේවා මෙමත් සත්කාරයන් කරන්නට ශක්තිය ධෛරය වාසාව ඉතුම ඇතුළේ කාරිමන්න ලැබීවා කියලා විසාධ කියලා පාර්ය කළ සිගර ෝදන්ස. ආखाສठచබുමට්ٺදීවානාග මහිද්ധిකා ຜഞන්ທ අනුมෝதிിත් පచిර රਖ තුළුවງ තුදම්මදේසන ආคසටठචభමටٺදීවානාග මහිද්දිിකාත් pഞන්ທ අනුมෝදිിත් පచిර රਖ තුදම්මදේසනງ ආකාසටහාාච බුම්මට්හාාදීවානාගා මහිද්ධිකා ප්ඥන් තං අනුමෝ දිත්වාචිනං රක්හංතුදම්ම දේසනංති සුළේලාවත් ධර්ම ස්ශ්‍රණය කිරීමෙන් ලබලද කුසලානි සස්ධර්මයන් ඔබටත් ඔබ හැදුව වැඩුව ගුරුවර දෙමාපියයාදී කොට ඇත්ත ඔස්සිියලුම් ාතිගනයටත් අත්පත්වීමෙන්. ලවසැපත සසර සපත කෙලවර ශාන්තතුන් අමාමහහා නිවංසුවෙන්ම සැසුම ලැබීවා කියල සාදු කියල ප්‍රාර්ථනය කරන්නතුූ. ඔබ හැම දෙනාටම තෙරුවල් සන්න ප්‍රාර්ථනය කර.